අතදික් කළා කියන මේ ළමයි මරන් විනාශ කරන්න රජයට කියන අයිතිය නැති කල්ලිවල ඒකට ගහන්න හත් කොහෙවත් පක්ෂ පාට මොනවද ඒ සාකච්ඡාව අවලංගු මිනිස්සුන්ට මඩ ගහන්න පරිවෘත්තීය ක්‍රියා කරන්න තැනක් නිස්සංග සේනාධිපති මේකට ලොකු සල්ලි ප්‍රමාණය පම් අයිබෝන් ඇපල් කඩේ නුවන් අදත්තාව ඔබත් එක්ක කතා බහකට මං හැමදාම කියනවා වගේ මගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක හොඳයි කියලා හිතනවා subscribe කරලා ළඟම තියෙන bell එක all දාලා තියාගන්න. එතකොට මං වීඩියෝ එක දානකොටම ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ විද්වතෙක් වෙන ගාමිණී විජේසිංහ මහත්මයා, ඒ වගේම සමන්ත විද්‍යාරත්න සහෝදරයා, ඒ වගේම ප්‍රොෆෙසර් රංගික හල්වතුර මහත්මයාගේ වීඩියෝස් බලාපොරොත්තු වෙන්න කියලා වල මං කියනවා. ඒ වගේම අපේ මේ ලංකාවේ දූෂිත දේශපාලන පවුල එලවා දමන්න, ඒ කියන්නේ ගෝ හෝම් ගෝටා කියන කන්සෙප්ට් එකේ තුල හෙට දවස තුල තියෙන මේ උද්ඝෝෂණ මාලාව ඇත්තනම අපි කොහොමද මේක සංවිධානය කරන්න ඕනේ, මේකේ අපිට වෙන්න තියෙන කරුණු කාරණා මොනවද, මේකේ වෙන්න තියෙන අපි හරිගස්ස ගන්න ඕන කරුණු කාරණා මොනවද, අපි හොයා ගන්න ඕන සම්පත් මොනවද, ඒ වගේ කරුණු කාරණා කතා කරන්න ගමම්ම. ඒ වගේම ඉතාලිවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් හෙට දවස තුල මේ එන දහවෙන්දා පිරෙන්සි නගරේ, ඒ වගේම ජෙනෝවා නගරේ, ඒ වගේම මිලානෝ නගරේ, ඒ වගේම බෙර්ගමෝ නගරේ තියෙන මේ ප්‍රගතිශීලී මිනිස්සු ලංකාවේ මේ දූෂිත දේශපාලන වළල්ල එළවන්න කරන උද්ඝෝෂණ වලට සහභාගීත්වය දෙන්න කියලා කියනවා. මේ නගරවට ඉන්න සියලුම ප්‍රගතිශීලී ජනතාව මේක රට වෙනුවෙන් කරන්න ඕනේ කාර්යයක් කියලා හිතලා තමන්ගේ යුතුකම හැමතිස්සෙම රට වෙනුවෙන් ඉටු කරන්න කියන ඉල්ලීම කරන ගමන් අපි ඇත්තටම කතා කරන්නේ මේ අපි හෙට කරන මේ ප්‍රොටෙස්ට් එක, ඒ කියන්නේ මේක සාමකාමීව කරන, මේක අල කරන්න, ඒ කියන්නේ මේක විනාශ කරන්න රජයට උවමනා වෙලා තියෙන එක නිසා ජොන්ස්ටන්ලා වගේ හරක්, ඒ වගේම රෝහිත අබේගුණවර්ධනලා ඒ වගේ ඕ වගේ ඉන්න හරක් ටිකක් එක්කහු එළිවෙලා පාර්ලිමේන්තුව තුල ලොකු හඬක් ගෙනියනවා. මේක කියන්නේ අනුර කුමාරට අත දික් කළා කියනවා මේ ළමයි මරන්න එපා කියලා. එතකොට ළමයි මරන්න එපා මේ විදිහට උද්ඝෝෂණ මාලාවලට එකතු කළේවල ළමයි මරන්න එපා කියන තැන යට තියෙනවා ලොකු මීනින්නයක්. ඒ මීනින් එක තමයි මුන් දැන් රාජ්‍ය සස්තවාදයේ දික් කළේවල මේ එන අහිංසක බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ට පහර දීලිවල මේක ලේ විලක් කරන්න ට්‍රයියා දෙන අවස්ථාවක් කියලා තමයි අපිට හිතන්න පුළුවන්. ඇත්තටම ඔව් පාර්ලිමේන්තුවේ කියන්නේ අනුරට දික් කරනවා අත ඔබ මේ මිනිස්සු මේ විදියට පාට ගැනලිවල අහිංසක තරුණ තරුණිය මරන්න එපා කියලා. එතකොට රජයෙන් ගහන්න නැත්නම් රජයේ මිනිස්සුන්ගේ භාෂණේ නිදහසට, ඒ කියන්නේ තමන්ට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න තියෙන අයිතිය නැති කල්ලිවල ඒකට ගහන්න හදනවා නම් තමයි ගහනවා නම් තමයි මැරෙන්නේ මිනිස්සු. එතකොට ඒ දේ කරන්න නැතුව තමන්ගේ භාෂණේ නිදහස තමන්ට තියෙන පිකටින් කරන්න තියෙන අයිතිය, තමන්ගේ අදහස කියන්න තියෙන අයිතිය ඒක උල්ලංඝනය කරන්න නැතුව ඔවුන්ට නිදහසේ ඔවුන්ගේ ඒ ක්‍රියාව කරන්න දෙනවා නම් ඒක එතනින් එහාට ප්‍රශ්නයක්. අනිත් එක තමයි ලංකාවේ මෙච්චර කාලයක් වෙච්ච වගේ උද්ඝෝෂණයක් නෙයි මේක මතක තියාගන්න. කොහෙවත් පක්ෂ පාට මොනවත් ભેද නැහැ, එතන ಜಾති ભેද නැහැ. එතකොට මේක තියෙන්නෙම එකම දෙයයි මේ පවුල් පාලනයක්, ඒ වගේම දූෂිත දේශපාලනඥයන් එළවන වැඩසටහන තමයි. එතකොට මේක තියෙන්නෙම ගෝ හෝම් ගෝටා, ඒ වගේම ගෝ හෝම් රාජපක්ෂ කියන එක විතරයි එතන තියෙන්නේ. එතකොට මේක යට තියෙන අරමුණ මෙන්න මෙච්චරයි. එතකොට මේ අරමුණ සාක්ෂාත් කරගන්න මේ රටේ ඉන්න බුද්ධිමත්තු විද්වත්තු, ඒ වගේම වෘත්තියවේදීන්, ඒ වගේම ව්‍යාපාරිකයන්, ඒ වගේම රැකියා කරන එකී මිකී නොකී සියලුම ශ්‍රී ලාංකිකයන් එකමෙන් පෙළගැහෙලා තියෙන මේකක්. මෙතන දේශපාලන ඇජෙන්ඩා නැහැ, ඒක නිසා තමයි මේක ලස්සන වැඩසටහනක් වෙලා තියෙන්නේ. එතකොට අපි මේකට උදාහරණ ගත්තොත් එහෙම ලෝකේ අපිට ගොඩාරයක් උදාහරණ ගන්න පුළුවන්. ළඟම අපේ ආසියාව තුල ගන්න තියෙන ලොකුම ආදර්ශය තමයි අපිට දකුණු කොරියාවෙන් ගන්න තියෙන්නේ. එතකොට 2016 මේ වගේම පාලකෙක් හිට ඉඳලා තියෙනවා ඒ රටේ. එතකොට ඒ මිනිස්සු ඇවිල්ලිවල මිලියනයක් මිලියන දෙකක් සෙනග ඇවිල්ලිවල මාස පහක් පුරාවට එක දිගට ප්‍රොටෙස්ට් කල්ලිවල, ඒ කියන්නේ උද්ඝෝෂණ කල්ලිවල මේ වගේ පාලකයෝ එළවල තියෙනවා. ඔවුන් හැමතිස්සෙම අනුගමනය කරලා තියෙන්නේ ඒ මිනිසුන් ඒ නිර්ව්‍යාජත්වය තුළ. ඔවුන් හැමතිස්සෙම කාත් එකවත් ගහගන්න ගියනේ, කාත් එකවත් බැනගන්න ගියනේ. ඔවුන් හැමතිස්සෙම කරේ තමන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන් තමන් කණ්ඩල පත්තු කල්ලිවල ඒක ලෝකෙටම පේන
ප්‍රදර්ශනය කළවල මිලියනයක් සෙනඟ මිලියන දෙකක් සෙනඟ කැන්ඩල් එකක් පත්තු කරත් එතකොට ෆෝන් එකක ලයිට් එකක් පත්තු කරත් එහෙම කොච්චර එළියක්ද ඒකෙන් ලෝකෙට පණිවිඩයක් දුන්න මගේ රටේ ඉන්න පාලකයා මේ තරම් දූෂිතයකින් නිසා ලෝකේ ඔබලත් අපට හෙල්ප් කරන්න මේ පාලකයා එළවන්න කියලා අවසානට උනේ ඒ පාලකයට දුරෙන් බැහැලා යන්න උනා ඒ වගේම ඔහු ආණ්ඩුව කරන කාලේ ඔහුගේ වෙච්ච මුදල් අවභාවිතාව ඒ වගේම අනිකුත් අවභාවිතන් සඳහා ඔහුට හිරේ යන්න උනා ඒක නිසා අන්නේ වගේ ප්‍රොටෙස්ට්යක් කරන්න ඕනේ අන්නේ වගේ නිහතමානී උද්ඝෝෂණ අපි කරන්න ඕනේ නිහතමානී උද්ඝෝෂණ කල්ලිවල අපි ලෝකෙට පණිවිඩයක් දෙමු මේ රටේ ඉන්න පාලකයා හරි අදූර්දර්ශී ඒ වගේම ෆියුචර් ප්ලෑනින් නැති ඒ වගේම හොරකම් වංචාව දූෂණයෙන් පිරිච්ච පවුලක් ඒක නිසා මේ කට්ටිය අපිට මේ රටට හෙනයක් ඒක නිසා මේ කට්ටිය එලවන්න උදව් කරන්න කියලා ඒ අපේ ප්‍රොටෙස්ට් එකේ එක පියවරක් වශයෙන් අද IMF එක මැසේජ් එක දීලා තියෙනවා මහ බැංකුව අධිපතිට මේ ඉදිරි 11 වෙනිදා සාකච්ඡා කරන්න තිබුණු ඒ සාකච්ඡාව අවලංගු කරා කියලා. එතකොට දැන් ඒකේ අපි ජයග්‍රහණයක් වශයෙන් හිතන්න පුළුවන් නමුත් ජයග්‍රහණේ ලංකාවට ලොකු පාඩුවක් වෙනවා. නමුත් මේකේ තියෙන ඇත්තම දේ තමයි ඒ මිනිස්සු දන්නවා, ඉන්න විද්වත්තු දන්නවා මේ රටට සල්ලි දුන්නොත් එහෙම මේ රාජපක්ෂ හොරු ටික ගහනවා. ඒක නිසා ඔවුන්ටත් ඕනේ මේ ලෝකේ ඉන්න හැම පාලකෙක්ම දැහැමි පාලකෙක් කරන්න. ඒක නිසා තමයි ඔවුන් සමහර තැන්වලදී සමහර රටවල් තියෙනවා ඔවුන්ගේ ඇජෙන්ඩා වලට, ඒ කියන්නේ ඔවුන්ගේ රටවල් මංකොල්ල කන්න රටවල් ලියාගන්න ඒවට ක්‍රියා කරන රටවල් ඇරෙන්න අනිකුත් ආයතන තියෙන මේ මිනිස්සු හැමදෙස්සෙම බලන්නේ රටක් දියුණු කරලිවල ඒ රටවල් වල මිනිසුන්ගේ දල් ජාතික නිෂ්පාදනය වැඩි කරලා, ඒ කියන්නේ දරිද්‍රතාවය අඩු කරලිවල ඕ වගේ දේවල් කරන්න තමයි මිනිස්සු බලන්නේ. එතකොට ඒ වගේ මිනිස්සු හැමදෙස්සෙම මේ වගේ පාලකයන්ට සල්ලි දෙන්න කැමති නැහැ. ඔවුන් දන්නෝ මේ සල්ලි ගෙනහිල්ලිවල හරි විදියට වියදම් කරන්නේ ඒව ලෝකෙන් හොරගම් කරනවා කියලා. ඒක නිසා තමයි ඒ වගේ රටවල් මේ අපේ රටට දැන් කිසිම ආධාරයක් උපකාරයක් කරන්න කැමති නැති. ඒක නිසා අපි දැන් අපිට වෙලාව හරි පාලනයක්. ඒ කියන්නේ මේ දූෂිත දේශපාලකයන් රාජපක්ෂ පවුල ගෝඨාභය රාජපක්ෂ මේ කියන්නේ උන් ඔක්කොම ටික එළවලිවල අපිට හරි පාලනයක්. ඒ කියන්නේ තුන්වෙනි බලවේගයක් මේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් යුතු තුන්වෙනි බලවේගයක් මේ රටේ බුද්ධිමත් වියතුන් ඊට පස්සේ වෘත්තිවේදීන් ඊට පස්සේ ව්‍යාපාරිකයන් ඒ වගේම පොඩි මිනිහගේ ඉඳලා දායකත්වය දෙන්න පුළුවන් පොඩි මිනිහගේ ඉඳලිවල සක්‍රීයව අපිට රටක් ඕනේ කියලා තැන හදන්න පුළුවන් පාලනයක් ගේන්න ඕනේ. ඒක නිසා තමයි අපි මේ ප්‍රයත්නය දරන්නේ. ඒ ප්‍රයත්නය දරනකොට ලංකාවේ ත්‍රිවිධ හමුදාවට වගේම පොලිසියටත් යුතුකමක් තියෙනවා මේ වෙලාවේ මේ කරන දෙයින් තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවනොත් ලොකු අපහසුතාවයට පත් වෙලා තියෙන. ඔවුන්ටත් ගෑස් ටික නැහැ, ඔවුන්ට තෙල් ටික නැහැ, ඔවුන්ට කිරිපිටි ටික නැහැ, ඔවුන්ටත් අනිකුත් සියලුම බෙහෙත් ටික නැති වෙනවා. ඉස්සරහට ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන ඉතින් ඒක නිසා ඔබලාටත් අපිට වගේම මේ දරිද්‍රතාවයෙන් දැනෙනවා. ඒක නිසා ඒ අයගේ ලොකු වගකීමක් තියෙනවා, ලොකු යුතුකමක් තියෙනවා මේ කරන දෙයට දායකත්වය දක්වන්න. ඒක දැකලා තියෙනවා දැන් ආණ්ඩුව දැන් පොලිසිය ආමික සියලුම දෙනා මේ ප්‍රොටෙස්ට් එකට මේ විරෝධතා මාලාවට උදව් කරනවා කියලා. මොකද විරෝධතා මාලාව මේකේ ඉන්නෙම බුද්ධිමත්තු කියලා උන් දැකලා තියෙනවා, වෘත්තිවේදීන් කියලා දැකලා තියෙනවා, කලාකරුවන් කියලා දැකලා තියෙනවා, ව්‍යාපාරිකයන් කියලා දැකලා තියෙනවා. ඔවුන් දන්නෝ මේක මේ කරන්නේ ඇත්තටම රට ආදරය කරන මිනිස්සු කියලා. ඒ මිනිස්සුන්ගෙත් හදවතේ තියෙනවා රටට ගැන ආදරයක් එක්කමත් තියෙනවා. ඒ මිනිස්සු දැන් හැරෙන බව දන්නවා. ඒක නිසා මොවුන් මේක දැකලා මේ විදිහටම මොකක් හරි දෙයක් කරයි මේ මිනිස්සුන් අතර ඝර්ෂණයක් ඇති කරලිවල මේ අපි කරන මේ හොඳ වැඩසටහන දියාරු කරන්න. ඒක නිසා ඔබලාගේ ඔබලා මේ අපිට වඩා බුද්ධිමත් සමාජයක් ඉන්නවා. ඒක නිසා මේකේ ඉන්න සියලුම ත්‍රිවිධ හමුදාවට ඒ වගේම පොලිසියට කියනවා මේ වෙලාවේ මේ උද්ඝෝෂණ මාලාවට සහයෝගය දෙන්න අහිංසක මිනිස්සුන්ට ගහන්න පෙළලා තලලා දාන්න එපා. ඒ මිනිස්සුත් ඔබ වෙනුවෙන් තමයි, ඔබගේ අහිංසක දරුව වෙනුවෙන්, ඔබගේ අහිංසක අනාගතය වෙනුවෙන් තමයි මේ සියලුම දේවල් කරන්නේ. එතකොට ඒක ඒ විදිහට යනවා. එතකොට අපි තව කතා කරන්න ඕන මාතෘකාවක් තමයි කියන්නේ අද දවස තුළ මේ මිලියනයක් සෙනග එනකොට ඒ මිනිසුන්ගේ පරිවෘත්තිය ක්‍රියා කියන දේ අත්‍යවශ්‍ය කාරණයක්. ඒ මිනිසුන්ට ඇත්තටම ඒ පරිවෘත්තිය ක්‍රියා දෙයක් කරන්න බැරුණොත් එහෙම සාමාන්‍යයෙන් කෑම ටිකක් ගේන්න පුළුවන්, බීම ටිකක් ගේන්න පුළුවන්. නමුත් ඇත්තටම පරිවෘත්තිය ක්‍රියා කරන්න තැනක් නැති වුණොත් එහෙම ඒක ලොකු අපහසුතාවයක්
සාධකයක් වෙන ඒක නිසා අපේ මේ උද්ඝෝෂණ මාලාව දියාරු වෙන්න එක සාධකයක් වෙන ඒක නිසා අනිවාර්යයෙන්ම දැන් මේ වීඩියෝ එක කවුරු හරි අහන ලංකාවේ తాවකාලික ටොයිලට්ස් ඒ කියන්නේ ඒ විදියට කවුරු හරි කරන කවුරු හරි ඉන්නව නම් එතෙන්ට ගිහිලිවල ඒ ටොයිලට් පේලියක් හදන්න ඒකට යන පිරිවැය කියන්නේ එතකොට අපිට අන්නේ වගේ දේවල් මේ මගේ channel එකේ about එකේ මගේ number එක තියෙනවා ඒකට message එකක් දාන මම මෙන්න මේ වගේ ව්‍යාපාරයක් කරන ඒක නිසා මට මේ ටොයිලට් ටික ගිහිලිවල මෙතන සම්බන්ධ කරලා ඒක ක්ලීනින් කරලිවල ඒකට අවශ්‍ය දේවල් කරන්න මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඕන කියලා අපිට එතකොට ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් උදව් කරන්න කැමති ශ්‍රී ලාංකිකයන් ඉන්න ඔවුන් අපිට උදව් කරයි එතකොට අපිට මේ වැඩසටහන ලස්සනට කරන්න පුළුවන් මොකද පරිවෘත්ති ක්‍රියා කියන්නේ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය ක්‍රියාවක් ඒක නැතුව අයින්සක එන වෘත්තියේදී කාන්තාවක් වුණොත් එහෙම ව්‍යාපාරික කාන්තාවක් වුණොත් එහෙම එතකොට ගාමන් ටිකේ අයින්සක සොහිදයක් වුණොත් එහෙම ඒ අයට ඇවිල්ලිවල ඇත්තටම ඒ වගේ දෙයක් නැතුනොත් එහෙම අච්චර දිග කාලයක් ඉන්න වුණොත් එහෙම ලොකු අපහසුතාවයක ඒක නිසා අපි අන්නේ වගේ තැන් අපි හැමතිස්සෙම ආවරණය කරන්න ඕනේ කිසිම වෙලාවක පොලිසිය ආමේක ඒ කට්ටියත් එක්ක කිසි ප්‍රශ්නයක් ඇති කරගන්න එපා හැමතිස්සෙම කවුරු හරි ඒ විදිහට කරන්න එනවා නම් ටක් ගාලා ඔයාලා දැනුවත් කරන්න ආරක්ෂක අංශ මෙන්න මේ විදිහට වැඩදි වැඩක් කරන්න හදන මෙන්න මෙයා ගින්නක් ඇති කරන්න හදන මෙන්න මෙයා මිනිස්සුන්ට ගහන්න පෙළන්න කියලා වෙල කියන අන්න එයා ගැන වැඩි අවධානයෙන් ඉන්න මොකද මේ ඇතුළත ඒ කියන්නේ නිස්සංක සේනාධිපති මේකට ලොකු සල්ලි ප්‍රමාණයක් පම් කරමින් ඉන්නවා දැන් මෙතන ඇති වෙන මේ ජන අරගලය මේක වෙනත් පැත්තකට ගෙනියන්නේ ඒක නිසා නිස්සංක සේනාධිපති කියන ඕ මිනිස් තරව් කාර්යයත් එක්ක හරි පරිස්සමෙන් ගනුදුරු කරන්න ඕනේ ඔවුන් තමයි මෙතන හැමතිස්සෙම දැන් ඒ විදිහටම ලංකාවේ දැන් මේක අපි විදියට අපි වගේ මේ විදියට කතා කරන මිනිස්සු ඉන්නවනම් ඒ මිනිස්සුන්ගේ පවුල් වලට පරිභව කරන්න ඒ මිනිස්සුන්ගේ බොරු කේසස් දදා ඔවුන්ට Facebook වල මිනිස්සුන්ට මඩ ගහන්න දැන් ව්‍යාපාරයක් ඇති කරගෙන යනවා අන්න ඒක ගැනත් හොඳ සැලකිලිමත් වෙන්න ඒක නිසා කිසිම හේතුවක් නිසාවත් ගැටුමක් ඇති කරගන්න යන්න එපා අපි ආණ්ඩුවේ මේ බැත්බලයන්ගේ ඒ අමනෝඥ ක්‍රියා හැමතිස්සෙම අපි බුද්ධියෙන් විමසලිවල හැමතිස්සෙම ඒව පැත්තකට දාලිවල අපි ආපු කාරණේ විතරක් ලස්සන්ට අපි මේ රට වෙනස් කරමු හරි විදියට වෙනස් කරමු ඒක තමයි අපිට වෙන්න ඕනේ ඒක නිසා මේ සියලු දෙනාටම මේ අරගලයට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේම ඉක්මනටම අපිට මේ රටේ මේ දූෂිත දේශපාලන වලල්ල අයින් කරලිවල්ල අපිට හොඳ පාලනයක් ගේන්න කටයුතු කරන්න ඕනේ විශේෂයෙන් මේ වෙලාවේ කියනවා අපිට ඇත්තටම ඡන්දයකට යන්න බෑ ඒක නිසා ජනාධිපති අයින් වුණා කියලා ජනාධිපති වෙනුවට පාර්ලිමේන්තුවේ වග කියන පුද්ගලයෙක් සියලුම දෙනා කැමති පුද්ගලයෙක් භාරකාර ආණ්ඩුවකට ගෑන්ලිවල ඒක කරන්න පුළුවන් හැබැයි 225 යන්න කියන කන්සෙප්ට් එක ගෑන්ලිවල අපිට මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න තරම් පේපර් ටිකවත් අඩුම ගන්න නැතුව තියෙන ඒක නිසා ඒ කන්සෙප්ට් එක අයින් කළා ගෝ හෝම් ගෝටා ගෝ හෝම් රාජපක්ෂ කියන තැන ඒ කන්සෙප්ට් එක විතර මේ වෙලාවේ තියාගන්න කියන ඉල්ලීම කරන ගමන් අදට ඇපල් කඩේ නුවණ ගිහිල්ලෙන්න අරගලයට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් පරිස්සමෙන් හරි විදියට අපි වෙනස් කරමු